නම් හිතන්නේම වටුවේ කාලා තිසයකව කමුතුක් කළා කියලා. කාමරේ ඇඳ පිටම් වල ලේමිදල තිබුණා. ඒක එහෙම කම්මුතුක් කරන්න පුළුවන් එකෙන් නෙවෙයි. ඒකගේ ආයුෂ රේඛාව බොහොම ඝනයි. තිසයක ජෛත බණ්ඩාර වලවෙත් නැත්තම් කොහෙක? හවහට ආයෙමත් පේනයක් කරලා බලමු. හින් තේරුවෙම්ම ඒක ජීවතුන් අතර. ඒක මන් දන්න ශාස්ත්‍රයට අනුව සත්තක්. දෙන්නම ජයතු බණ්ඩාර අයියන්ඩිල තිසායිකාව කම්මුතුවක් කරා කියලමයි. මාමණ්ඩිට වගේම මේ කාරණාව කම්මුතුවක් දකින්න මාත් බොහොම සතුටුයි පුංචි මිනිකේ. ඒත් උගේ වාසනාවට ඌ මේ සාවියෙන් පැනගත්තා. ගිහිල්ලා කෝටාලේ වුණෙත් අපිට අතපුවන්ට බැරි සාවියක නොව. ඔය ඇත්තක්මද ජයතු බණ්ඩාර අයියන්ඩි?
කාටද පුංචි මැනිකට මුසාබස් දොඩන්නේ? එහෙනම් කොහෙද උදේ රැයින්ම අප්පච්චිවත් කැන්දාන ගියේ? අපි වෙළඳාම් වැඩකට වෙළෙන් දෙක් හම්බෙන්ද මාත් එහෙනම් ගොහින් එන්න. තවලං ගියවුන් අදද හෙටද දන්නේ නැහැ. හොඳයි ජයතු අයියනි. අප්පච්චිටත් කියලාම යන්නම්කෝ.